Oh, tama America ham venni. Fit. අයිබෝන් කියලා පිළිගන්නවා රිද්මා පිලපිටිය මගේ YouTube channel එකට. අද අපි ටිකක් එළියට යන්න කියලා හිතුවා. ගොඩ කාලෙකින් අපි ටිකක් relax වෙන්න කියලා එළියට ගියේ නැහැ. ඔන්න අද හිතුවා චුට්ටක් එළියට යන්න ඕනි කියලා. ඉතින් අද අපි ඔයාලව එක්කන් යන්නේ one gall face shopping mall එකට. ඉතින් ඔයාලා ගොඩක් ගිහිල්ලා ඇති දැකලත් ඇති. ඉතින් අද වෙනසකටත් එක්ක අපිත් එක්ක යමු. අද මට shopping කරන්නත් තියෙනවා. ලොකු දේවල් ගන්න නෙමෙයි පොඩි පොඩි බඩු කීපයක් ගන්නක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි අද one gall face යන්න ඕනේ කියලා තීරණය කළා. ඉතින් පුතාටත් මෙතෙන්ට චුට්ටක් එක්කයි යන්න ඕනේ කියලා හිතුණා. මොකද ගෙදරට වෙලාම ඉන්නවා, එක්කෝ නර්සරි යනවා එනවා. ඉතින් මේ දවස්වල ජීවිතේ ටිකක් ඒකාකාරී වෙලා තියෙන්නේ. තෙල් ප්‍රශ්නත් එක්ක අපිට ගොඩක් දුර යන්නත් බැහැ. ඉතින් ඒ නිසා අපි හිතුවා ටිකක් ළඟ ළඟ තියෙන තැන්වලට පුතාව එක්කන් යන්න ඕනි කියලා හිතුවා. පොඩි බබා විතරක් නෙවෙයි මේවට ආස තව ලොකු බබිකුත් ඉන්නවා. මේ පේනවනේ. දැන් නම් පොඩි බඩගින්නකුත් එනවා. අපි යමු මොනවද කන්න තියෙන්නේ කියලා බලන්න. පානිපුරි කන්න ගොඩක් දෙනෙක් ආසයි. ඉතින් කන්න ගන්න තැනක් දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් one gall face එකේ තියෙනවා මේ චෝලා මේ රෙස්ටුරන්ට් එකේ ඔයාලට ඇවිල්ලා පානිපුරි, තහි පුරි එවැගේමයි ඉන්දියන් කෑම ගොඩක් මෙතන තියෙනවා. ඔයාලට පුළුවන් රස බලන්න. හරිම රසයි මෙයාලගේ කෑම. ඒ හින්දා
අපි ආවා අද තහි පූරි පානි පූරි රස බලන්න මෙතනට. අපි මෙයාලගේ එක සැරයක් ගියා මතක වැල්ලවති පානි පූරි කන්න ආසයි කියලා. ආගෙන. ඔව්. මෙන්න මේක තමයි. ඔව්. පූරි එන්න වෙලා යනවද පානි පූරි? නෑ. ඔන්න අපි ආඩර් කරපු ගාලික් නාන් එක නම් ආවා. ඒකට අපි වෙජිටබල් කුරුමා එකක් ආඩර් කරා. මොකද වෙජිටබල් කුරුමා එක ඉන්දියන් රසටම මෙතන ගන්න පුළුවන්. හරිම රසයි, වගේමයි සුවඳයි. ඉතින් ඉන්දියන් කෑම රස බලනවා නම් වෙජිටේරියන් විදිහට ගන්නවා නම් ගොඩක් හොඳයි, හරිම රසයි. ඊළඟට කියන්න ඕනේ පානිපුරි කෑම ගන්නකොට පානිපුරි චුට්ට චුට්ට නෙවෙයි කන්නේ, එකපාර ඒ ගෙඩියම කටේ ඔබා ගන්න ඕනේ. චුට්ට චුට්ට කන්නේ සාමාන්‍යයෙන්, මොකද පළවෙනි වතාවට පානිපුරි කනව දකින කෙනෙක් මුලින්ම දකිනකොට හිතනවා අනේ මේ කන්න දන්නේ නැති කෙනෙක් වෙනවා, ඇයි මෙහෙම කන්නේ කියලා. නැහැ, එහෙම තමයි පානිපුරි සමනි දහි පුරිම කන්නේ. එකපාර ඒක කටේ ඔබාගෙන කනකොට තමයි ඒක රස සහ එක්කෝ ඒක ඇතුලේ තියෙන කෑම නැත්තම් හැලනවා, චුට්ට චුට්ට කන්න බෑ. පානිපුරි වලට ඒ දහි පුරි වලට දාලා තියෙනවා ඇතුලේ විවිධ එක එක සෝස් වර්ග, වතුර වගේ දේවල් එයාලා දාලා තියෙනවා. ඉතින් ඒ දේවල් නැත්තම් හැලනවා, චුට්ට චුට්ට කන්න බෑ. එකපාර තමයි මේක කටේ ඇතුලට දාගෙන කන්න ඕනේ. ඉතින් ඒක තමයි ඒ ඉන්දියන් කෑම එකේ එච්චර එක ගොඩක් ෆේමස්. ඉතින් ගොඩක් දෙනෙක් ආසයි ඉන්දියාවේ ගියොත් අනිවාර්යෙන් රස බලන කෑමක් තමයි මේ පූරි, මේ පානි පූරි, දහි පූරි. මේ දේවල් ගොඩක් දෙනෙක් ආසයි. ඉතින් ලංකාවෙත් අපේ අය ගොඩක් ආසයි රස බලන්න. ඉතින් මම ගොඩක්ම ගොඩක් ආසයි මේ පානිපුරි වලට, දාහි පූරි, මේ දේවල් වලට. ඉතින් මන් දන්නවා ඔයාලත් ගොඩක් ආස ඇති කියලා, ඒ හින්දා මට හිතුණා ඉතින් මෙතන ගන්න පුළුවන් කියලා ඔයාලට මතක් කරන්න. බෙදන්න පුතේ, තව බෙදන්න. Thank you. ඊළඟට අපි ආවා ගෙදරට පොඩි බඩු වගයක් ගන්න තියෙනවා. මට අවශ්‍ය දේවල් කීපයකුත් ගන්න තියෙනවා, ඒ නිසා ඉතින් මේ වගේ පොඩි කැනල් කීපයකුත් ගන්න තියෙනවා. කැනල්ස් මට අවශ්‍ය වුණා මේ දවස්වල. කැනල්ස් හොයාගන්නත් අඩුයි. ඉතින් මෙතනින් දැක්ක ගමන් මම ඒ ටිකකුත් ගත්තා. ඉතින් ගෙයක් ලස්සන කරනවා නම් ගෙදරකට අවශ්‍ය බඩු ඕන තරම් තියෙනවා. මෙතනට ආවම ඔයාලට බලන්න පුළුවන්, හරිම ලස්සනයි. ඉතින් මගේ ගෙදර තීම් එක බ්ලැක් ඇන් වයිට්, ගොඩක්ම වයිට්
තමා මගේ තීම් එක. ඉතින් මුළු ගෙදරම සුදු පාටින් තමයි මගේ තියෙන්නේ. ඒකත් එක්ක ගොඩක් එළියක් ලස්සනක් තියෙනවා. ඉතින් සුදු කියන්නේ පාවිච්චි කරන්න පරිස්සම් කරන්න අමාරු දෙයක්. ඉතින් ඒක පුළුවන්ම පුළුවන් කෙනෙක් විතරක් පාවිච්චි කරන්න ඕනේ. නැත්තම් සුදු හරිම අමාරුයි පරිස්සම් කරගන්න. ඉතින් මට පොඩි පැටියකුත් ඉන්න ඕනේ. ඉතින් එයත් එක්ක මම හැම දෙයක්ම බැලන්ස් කරගෙන තමයි යන්නේ. ඉතින් මම ඒ නිසා මං ගෙදරට මොන හරි දෙයක් ගන්නකොට ඒකට ගැළපෙන්න තමයි මම මැච් කරලා ගන්න. ඉතින් මං ගොඩක් ආසයි කොහොමත් මම සුදු පාටට ගොඩාක් කැමති කෙනෙක්. මං ඇඳුමක් ගත්තත් මම මොන හරි දෙයක් ගත්තත් සුදු පාට. ඉතින් ඒ නිසා තමයි මම මුළු ගෙදරමත් සුදු පාටට හැම දෙයක්ම ඉන්ටීරිය හැම දෙයක්ම වෙනස් කරෙත් සුදු පාටට. ඔන්න මම දැන් සුදු පාටින් හෑන්ඩ් බෑග් එකකුත් තෝරන්න ආවා. ඉතින් මම ආසම් පාට මං කලිනුත් කිව්වන්නේ සුදු පාට කියලා. ඉතින් මම තැන් කීපයකටම කියා වයිට් කලර් හෑන්ඩ් බෑග් එකක් බලන්න. ඉතින් මට හරියන එකක් තිබුණේ නැහැ. ඉතින් මෙතනටත් මං ආවා. මෙතන ඔක්කොම තියෙන්නේ බ්‍රෑන්ඩඩ් හෑන්ඩ් බෑග්ස්. ඉතින් මට මෙන්න මේ හෑන්ඩ් බෑග් එකට හිත ගියා. ඒකට හස්බනුත් කැමති වුණා. ඉතින් මං තව බලනවා මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ මේක ඩේවිඩ් ජෝන්ස් මේ හෑන්ඩ් බෑග්. මෙතන ඒකේ හෑන්ඩ් බෑග්ස් කීපයක්ම තියෙනවා. මං හිතනවා මම මේ ගත්ත එක ලස්සන ඇති කියලා. ඔයාලත් කියන්න ලස්සනයි නම් කමෙන්ට් එකක් තියන්න. ගොඩක් මෙතන තියෙනවා එක එක මිල ගණන් යටතේ. ඉතින් ලක්ෂ දෙකේ ඉඳන් විවිධ ගණන් යටතේ හෑන්ඩ් බෑග්ස් තියෙනවා. ඉතින් මම ආස සුදු පාටට. ඉතින් මම කැමති විදි හෑන්ඩ් බෑග් එකක් මට ගන්න ලැබුණා. ඒ වගේම මම පර්ෆියුම් එකක් දැන් ගන්නත් මේ බලන ගමන්. ඉතින් ගෝචි එකේ පර්ෆියුම් එකක් දැන් මම මේ බලනවා. ඉතින් එක එකකට විතරක් මට කැමැත්තක් ඇති වුණා. නමුත් ලොකු කැමැත්තක් නෙවෙයි, ටිකක් විතර. ඒක හොඳයි කියලා හිතුණා. ඒවට තව ටිකක් බලන්න ඕනේ. ඉතින් මෙතන ඔක්කොම බ්‍රෑන්ඩඩ් පර්ෆියුම්ස් තමයි තියෙන්නේ. තව තියෙනවා බර්බරි එකේ තියෙනවා. ඉතින් මම එහා පැත්තෙන් බලනවා බර්බරි එකේ තියෙනවා. ඒකේ පර්ෆියුම්ස් වලට මම ගොඩක් ආසයි. මොකද මට ගොඩක් සැර පර්ෆියුම්ස් වලට මම ආස නැහැ. ඒ වගේමයි ඔයාලා බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් එකක් යූස් කරනකොට තියෙන වාසිය තමයි ගොඩක් වෙලාවට ඒකේ සුවඳ තියෙනවා. සහ සාමාන්‍යයෙන් අපිට වඩා අපි ළඟ ඉන්න කෙනෙක්ට සුවඳ දැනෙනවා වැඩි. ගොඩක් වෙලා තියෙන වැඩිම වාසිය තමයි ගොඩක් වෙලා ඔයාලා ළඟ රැඳිලා තියෙනවා සුවඳ. ඉතින් අපි සාමාන්‍ය එකක් පාවිච්චි කරොත් ඒක ඒ වෙලාවට විතරයි සුවඳ තියෙන්නේ. ටික වෙලාවකින් සුවඳ නැති වෙනවා. ඒ වගේමයි මේ බර්බරි පර්ෆියුම් එක මම සිලෙක්ට් කරපු එක මෙතන තියෙනවා. ඒකේ 100ml පර්ෆියුම් එක 43,000 වෙනවා, 43,000 වෙනවා. ඉතින් මම ලොකු ෆෑන් කෙනෙක් නෙවෙයි. නමුත් මම අවුරුද්දකට පාරක් වගේ පර්ෆියුම් එකක් ගන්නවා. මොකද අපි එළියට යනකොට අපිට අනන්‍යතාවයක් තියෙනවනේ. කියන්නේ අපිට අනන්‍ය වූ සුවඳක් තියෙනවනම් හොඳයි. අපේ දහඩිය ගඳ හමනකොට අනිත් කෙනෙක්ට අපෙන් අපහසුතාවයක් එන්න නොදී ඉන්නවනම් හොඳයි. කියන්නේ අපිට ලොකු ගණන් වලින් වෙන්න ඕනෙත් නැහැ. මොනවා හරි ඔඩිකොලොන් එකක් හරි කමක් නැහැ. පාවිච්චි කරන්න පුළුවන් නම් පිරිසිදුවට පිළිවෙලට ඉන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි කියලා මම හිතනවා.
අඩුමනේ. කොප්පටි වාඩ කොන වෙන්නේ. ඉතින් සෙට් කරගන්න. රස්නි පුතේ පිච්චන දෙයියා. රසයිද? අසයි. තන්දූරි චාය්. මොනමලි මේක දාන්න? බබා ගන්න. ඉතින් අපි ෂොපින් කරලා එන ගමන් ගෝල් ෆේස් එක ළඟින් එනකොට මෙන්න මේ වගේ තරුණ තරුණියන්ගේ අරගලයක් බලාගෙනම ආවා. ඉතින් එනකොට පාරේ දෙපසේ මෙන්න මේ වගේ පේන්න තියෙනවා. ඉතින් එයාලා රෑට නිදි මරාගෙන මෙන්න මෙහෙම ඉතින් හෙන්නවා. අපේ රටට ආයෙත් අපිට ඉන්න පුළුවන් වගේ හිටියා වගේ අපිට ඉන්න පුළුවන් වාතාවරණයක් ඉක්මනින්ම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපේ තරුණ තරුණියන්ට අපි හැමෝටම අපේ කෘෂිකර්මාන්තයට ගොවි ජනතාවට අපේ හැමෝටම හොඳ කලදසාවක් උදා වෙන්න කියලා මේ රටට ඒ වගේමයි විදේශිකයන් ආයෙත් රටට ඇවිල්ලා මේ හැමදේම වෙනස් වෙලා අපේ රටට හොඳ අනාගතයක් හොඳ දවසක් උදා වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ගිහින් එන්න අලුත් වීඩියෝ එකෙන් අපි ආයෙත් හමු වෙමු.